අද මම කතා කරන්නට සූධන වන්නේ ඇත්තුෝර සාකය පිළිබඳවයි. ලංකාවේ මෙම ඉන්දයාාවේ බොහෝ ප්‍රදේශ තුළ දක්නල් ලැබෙන ශාකයක් පේශ මෙම ශාකය ආඳුරණන්න පුළුවන්. ඉන්දයාාවේ බෙංගාලය නානා ප්‍රදේශය තුළ වැඩි වශයෙන් මේ දැකගත හැකිය. ලංකාවී සීතදේශුගුණය නො පවතින ප්‍රදේශ තුළින්ද මෙම ශාකය දැකිය හැකි. මෙම ශාකය සඳහා ලබා දීඇති. द්මිධ विද්‍යාत्මක නාමය වන්නේ කසි L න්නයි මෙම ශාක ලගුමිනිසි කුලට අඇත්වන ශාකයක් වෙනවා මේ ඉග්‍රසි නාම පිළබඳව සඳන් වන්නේ ගට ම් ලාන්න්ුවෙන් තමයි හඳුන්වල තිබන්නේ ඉතින් මෙම ශාකය සඳ අයෝධන පර්රියායනාමයන් පිළබදව අපි විමසා බලම් චක්‍ර මර්ද රවන් හැඩති කෘෂ්ට සුව කරන බැවින් එම නාමේ ලබාදී තිබෙනවා එම ශාකර චක්‍රමර්ධ කියලා ශාක්‍යය හඳුනනෝ. දදැස්න දද නසනගුණේ දද නසනගුණය නිසා දදැස්න කියලා නාමීෙන් හඳුනනො. මේසලෝචනසලෝචන කියලා හඳුුවන්නේ එළුවාගේ ඇසවැනි මලක් තිබෙන නිසා මේස ලෝෂණයන්ුවෙන් මෙම ඇත්තෝර ශාක්‍යය හඳුනනවා. ච ඇට රවුම් නිසා චක්්‍රී කියද මෙම ඇෝ හැඳන්නේ හැඳීන්නේීම සිදු කරති බෙනවා. ඉටමතරව පත්මාව නිෙලුම් සෑදින්නත්මින් ජනාස්්‍රීතව මෙම ශාකය පැතිරැති නිසා මෙම ශාකයට පත්මාව යනුව වෙනුත් හැඳින්න්නේීම සිද වෙලා තියෙනම්. ඉතින් මීලඟට ඇත්තෝර ගසයේති අෞෂධිය ගුණය පිළිබඳව විමසාහ බැලීමක් සිදු කරමු. මෙම ශාකී කොල් ස ඇවෂද සඳහා යොදා ගන්නවා ඇත්තෝර කොලහි කැතරයි නම් විරේචනපධාර්ථයක්ද අඩංගු වෙනවා. ඇටවල කයිපසோනික් නම් ඇසිත් ගුණයක් පවතින බවත් ඇත්තෝර ඇටවසයෙන් අවසද ලෙස ගැනීමේ සෙම් හාවාතය රෝග නසන බවත් සඳහා වෙනවා. ය ඉතාමතරව, කිරිපනු රෝගගේ ැීමේ ගුණ අද්ද පාවතියනවා. අවෂදීය ලෙස භාවිතා කිරීමේ අවස්ථාකී පයක්ද්ද අප හඳුනාගනින්. සමී දද ඇතිවන්නේ නම් මෙමශාකයේ කොළ යුෂබීමෙන් හා සමමාතුපිට ආලේප කිරීමෙන් එම තත්ත්ය මගහරවා ගැනීමට ඇැකියාවක් ලැබෙනවා. මීමැසි විසට හා බමර විෂටද කොලයුෂපානය කිරීමට දීම හා දෂ්ට කළ ස්ථානවල ආලේප කිරීමෙන් මෙම තත්ත්වයන් සුවාතට හරවා ගැනීමට ඇකියාවක්තියෙන කිරිපනුරෝගෙන් පෙළනාය සඳහා මෙම කොළ ගිතෙල්ලොලි මලවා කෑමින් සුවය සැලසන බව සඳාන් වෙනෝ ඉට අමතරව වාතරත්ත සධ්‍යාමාරුවන් හිදී කොල ටිකක් තලා එම ස්ථානයේ වෙළුම් පටියකින් බැඳීමෙන් සුව සැලසෙන බවත් සඳාවෙන. ඉතා නරක්කු තුවාල තිබෙන අයෙක් නම් එඩරුතලෙන් තම්බාගත් කොළ තුවාලය තබා බැඳීමෙන් සුවකරගැනීමට හැකියාවක් ලැබෙනෝ. ඉතින් මෙතරම් වටිනාශාකයක් ලෙස හැඳින්ිය හැකි ඇත්තූ සාකය ඔබ පරිසරෙන් වදෙවී ඉවත්වීමට නොදී ආරක්ෂා කරගතහොත්. අපේ ඉදිරි පරම්පරාවලටද මෙම අෞෂදිය සාකයේ උරුමය ලබාදීමට ඉතින් මෙවැනි අෞෂදී සාක පිළිබඳ දිගින් දිගටම ඔබට තොරතුරුගෙන එ මෙම චැනලය සබස්ක්‍රයිප් කලත් තියාගන්න කියෙලා ම ඉල්ලනවා ඔබේ බෙල්ල එකන්න එකත් ටච් කල තියාගන්න මෙම බීඩියෝ තවත් අයකුට දැකගන්න ශයා කරන්න තමත කරන්න එපා. ඉතින් ඔබටත් මෙම සාක ජීවිතයේදී වැදගත් වෙන්න පුළුවන් ඒනම් මම අදර සමුගන්නම් තවත් මෙවැනිම අෞෂදී ශසාකයක් පිළිබඳ